භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස් දීපාලි සතරේ කෙලෙස් පිළිබඳව අනිත්‍යානුපස්සනාවෙන් දුර වෙන කෙලෙස් මොනවද කියන එක එතනදී අපි කෙලෙස් තැන්පත් වීම කියන එක ඉෂ්ට වූ ප්‍රියාරමුණේ හා අප්‍රියාරමුණේ තැන්පත් වෙනවා ඒ වගේම අනුසය හතම කෙනෙකුගේ సంతානෙ එකවර තැන්පත් වෙන බව අපි සඳහන් වෙනවා අපි කතා කරා එතකොට අරමුණේ තැන්පත් වීම సంతානෙ තැන්පත් වීම කියලා කොටස් දෙකක් කතා කරා එතකොට අරමුණක් දැඩිව ගැනීම නිසා පසු කාලයේදී පහළ වීමට සුදුසු භාවයේ ආරම්භන අධිග්‍රහිත උප්පන්නය කියලා සඳහන් කරේ අරමුණක් දැඩිව ගැනීම නිසා උපදින කෙලෙස්. එතකොට මේක ප්‍රිය රූප සාත රූප දෙකේම තැන්පත් වෙනවා. ඒ හැම එකම අවිද්‍යානුසයත් තැන්පත් වෙනවා. ඒ නිසා දිට්ඨි විචිකිච්ඡා මාන ආදී මේවා තැන්පත් වෙනවා අනුසේවක. අනුසේ කියලා තවත් මේ මාතෘකාවක් තියෙනවා. ඒකෙත් මේ කතා වෙනවා. එතකොට ඉස්තාරම්භන කිව්වම ස්වභාව ඉස්තාරම්භන, පරිකප්ප ඉස්තාරම්භන, ස්වභාව අනිස්තාරම්භන, පරිකප්ප අනිස්තාරම්භන කියලා කොටස් වලට බෙදා ගත්තා. මේ ඔක්කොම එකතු කරලා අපි ඉස්තාරම්භන අනිස්තාරම්භන කියලා එතකොට ඊට පස්සේ කතා කරේ විභංග අට කතාව එකක් එත්ත සත්තානං රාගානුසය අනුසේති ඒකත්මින් ඉස්තාරම්භනේ සත්තානං අපහිනක් වෙන රාගානුසය අනුසේති. එතකොට එතන රාගානුසය අනුසය වෙනවා කියලා කියන්නේ ඉස්ත අරමුණේ අප්‍රහීන භාවය සුදුසු කාලයේ පහළ වීමට තරම් එහි සාමගතව දැඩිව තැම්පත් වෙන ආකාරයෙන් තමයි අනුසය වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක කතා කරලා ඊට පස්සේ තව මේ ඒකට අදාළ ටීකා විවරණයක් තියෙනවා. ඒක එතන මම හිතන්නේ නතර කරන්න. ආරම්භණං සංතානානුසය මේ ස්ලූති ආරම්භ කියලා කියන්නේ මේ අරමුණේ තැන්පත් වෙනවා సంతානේ තැන්පත් වෙනවා කියලා කියන්නේ ආරම්භනානුසයානං సంతානානුසයානං කි දීති අනුසයනේසු මේ ආරම්භනානුසය సంతානේ තැන්පත් වෙනවා කියන කියන මේ අනුසය දෙක යතාහි මග්ගේන අසම්මුච්චින්න රාගෝ කාරණාලාභේන උපජ්ජන්නාරකෝ සාමගතත්තේන సంతානේ අනුසේතීති උච්චති කියලා කියනවා. ඒ කියන්නේ මේ අනුසය දෙකම මාර්ගයෙන් පහ මුලින්ම දුරු නොකළ නිසා කියලා කිව්වද? නෑ නේද? දුරු නොකළ නිසා කාරණාලාභේන උපජ්ජන්නාරහෝ ඒ කියන්නේ සුදුසු කරුණක් ලැබුණු කල්ලි උපජ්ජන්නාරහෝ කියලා කියන්නේ උපදීමට සුදුසු ස්වභාවය ඉපදීමට හැකි භාවයට කියනවා මේ උපජ්ජන්නාරහෝ කියලා. ඉපදීමට හැකි භාවය තාමගතක් තේස් ඒ කියන්නේ ශක්තිමත් දැඩිව సంతානේ තැන්පත් වෙලා තියෙනවා. මේකට තමයි මේ సంతානේ තැන්පත් වෙනවා කියලා කියන්නේ. තැන්පත් වෙනවා කියලා කියන්නේ ඒක අර මෙතන නැවතත් අදහස් කරන්නේ තැන්පත් වෙනවා කියලා කියන්නේ අපි මොනවා හරි දෙයක් තැන්පත් කරනවා වගේ මේ කොහරි තැන්පත් වෙනවා කියන එක නෙවෙයි. සුදුසු කාලයේදී කරුණක් ලැබුණහම උපදීමට හැකි ස්වභාවය සිතේ දැඩිව තියෙනවා. එහෙම ශක්තියක් ඒක තියෙන දෙයක් නෙවෙයි. අරමුණක් ආවහම ඒ සත්‍ය නිසා එතන උපදින ඒවන් ඉත්තාරම්භණේති සත්‍ය ආරම්භනාංශයානන් දක්ව මේ විදිහට මේ ඒක තමයි ඒ අනුසය
සන්තානේ තියෙනවා කියලා කිව්වේ. එතකොට ඒ වන් එසේම ඉෂ්ඨාරම්භණේදී ඉෂ්ඨාරමුණේද ආරම්භනානුසය ඒ අරමුණේ තැන්පත් වෙනවා කියන එකත් ඒ ආකාරයෙන්ම දත යුතුයි කියලා මේ ඉස්සරලා කියපේකට ටීකා විවරණයක් වශයෙන් ආචාර්යයන් වහන්සේ නමක්ගේ විස්තර කරනවා. එතකොට ඒ නිසා තමයි මේ ඕනම දිනුගේ කොයි තරම් යටපත් කරලා තිබුණත් අභිඥා ධ්‍යාන ලබාගෙන හිටියත් සමහර අය ඒ සමහර දේවල් ආවහම ඒ සියලු අභිඥා ධ්‍යාන පිළිගිලා නැවත මුල් පත්තේටම පත් වෙන. ඉතින් එහෙම කතාවක් අපි ඕනේ තරම් අහලා තියෙන උඩන් උඩුන් විය තාපසවරුකව. ඒ වගේම හිමාලයේ උග්‍රව තපස් කරපු ඒ තපස්ලාභීන් පවා සමහර කරුණු ඉදිරිපත් වුණාම ඒ සියල්ල විනාශ වෙලා යනවා. ඉතින් මේ විදිහට අද අපිට සාසනේ හැම තැනම දකින්න පුළුවන් හැම දෙනාටම ඒවා වරින් වර බොහෝ විට හොඳට ඉන්න අය පවා භික්ෂුන් වහන්සේලාට පවා ඒ දේවල් වෙලා මේ කෙලෙස් නැවත උඩට ඇවිල්ලා ඉතින් ඒවා එහෙම එන්න හේතුව ඒවා විපස්සනා වශයෙන් නැවත නැවත බලලා නැති නිසා මේවා ඇවිල්ලා අර පිට කෙලෙස්ලා දාන. ඉතින් ඒ නිසා අපි ගාව කෙලෙස් නැතුව තිබුණත් ඉතින් අපි මන්ද උත්සාහයෙන් නැතුව මාර්ගඥානයක් උපදින තාක්කල් කොයි මොහොතේ හරි මේවාද පිළිගන්න පුළුවන් කියන අදහස තුළ ඒ නිතරමිත වීර්යය කරමින් උත්සාහ කරමින් මාර්ගඵලයක් ලැබෙන තුරු අපේ උත්සාහය අත්හරින්න හොඳයි. ඉතින් ඒ වගේ අවස්ථාවක මාර්ගඵලයක් ලැබුණොත්ම විතරයි ඒ අනුසය කියන එක නැසිලා දාන්නේ. එතෙක් කෙනෙකුට පිළිබඳව විශ්වාසයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුසය කියනව අපිට හොයන්න පුළුවන් කමක් නැහැ. සුදුසු කරුණක් ආවහම උදට එනවා නිසා. විපස්සනා ඥාන මාර්ග ඥාන වශයෙන් තත්වාකාරයෙන් කවම නොදත් අරමුණක් පාසා කෙලෙස් පහළ වෙන කි බව කෙලෙස් පහළ වීම නිම නොවීම එම අරමුණේ කෙලෙස් නිදන් ගත විය කියන එක කියනවා. යැයි අදහස් දක්වන බව ඉහත සඳහන් අටකතා ටීකාවලින් ප්‍රකටයි. අරමුණේ තැන්පත් වන නිදන් ගත වන මෙම අනුසයට ආරම්භනානුසයයි කියන සුඛාය භික්ඛවේ වේදනා සුඛා භික්ඛවේ වේදනා රාගානුසයෝ පහතම්බු දුක්ඛාය වේදනාය පටිගානුසයෝ පහතම්බු අදුක්ඛම සුඛාය වේදනා අවිජ්ජානුසයෝ පහතම්බු කියලා මේක මේ වේදාල සූත්‍රයේ තියෙනවා. මෙතන මේ සංයුක්තනිකාය සදාතික වර්ගයේ සූත්‍රයක තියෙන කොටසක් දෙන්නන්නේ 254 වෙනි සූත්‍රයේ. සැප වේදනාවේ රාගානුසය පහ කළ යුතුයි කියනවා. දුක් වේදනාවේ පටිගානුසය පහ කරන්න ඕනේ. අදුක්කම සුඛ වේදනාවේ අවිද්‍යානුසය ඒක නොදන්නාකම කියන ඒ මෝඩකමේක තියෙනවා. ඉතින් මෙතන දක්වන්නේ ඉමත්මින් සුත්තේ ආරම්භනානුසයෝ කතිතෝ. මේ කියන්නේ මේ ආරම්භනානුසය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉමත් නිසාද මේ හැම සුඛ වේදනාවකම රාගාංශය පහකල යුතු නැහැ. හැම දුක් වේදනාවකම ප්‍රතිගාංශය පහකල යුතු නැහැ කියලා මේ වේදාලේ සූත්‍රයේදී පෙන්නනවා. එතකොට ධ්‍යාන වගේ සුඛ වේදනාවල් වල රාගාංශය පහකල යුතු නැහැ කියනවා. ධ්‍යාන කියන්නේ රාගය සම්පූර්ණ යටපත් කරලා රාග ඉක්මවලා රූපාවචය අරූපාවචය මට්ටමක ඉතින් ඒ පත් වුණාන් පස්සේ ඒ සුඛය එතන ඒ අටකතාවල පෙන්වනවා. එතන අනුසය නැති වු නෙවෙයි. නමුත් කෙනෙක් ඒ විදිහට ධ්‍යාන ලබලා ඒව පාදක කරගෙන විපස්සනාවල මාර්ගඵල ලබන කෙනාගේ ඒ සුඛ වේදනාවේ රාගාංශය පහ නොකළ යුතුයි ගණේට යනවා කියලා ඒ විදිහට අර්ථ කරනවා. ඉතින් ඒ සොරසුත් එක්ක තමයි මේ මෙතන මේ අටුවාචාරින් මහත්තයා කියන්නේ මේ කියන්නේ මේ
සැපවේදනාවේ රාගානුසය පහතල යුතුයි කියලා කියන්නේ මේ ආරම්භනානුසය ගැන. මේ වේදනාව උපාදාන වශයෙන් සංඛාරයෙන් මමස්යෙන් ගන්න නිසා එතන රාගානුසය තැන්පත් වෙනවා. ඊට පස්සේ හොඳ වටිනා කාරණාවක් කියනවා. සක්කාදීනම් පන ආපාතකේ ආරම්භණී පුබ්බභාගේ අනුපජ්ජමානම් කි ක්ලේශජාතං ආරම්භනස්ස අධිග්ගහිතං ඒවං අපරභාගේ ඒකන්තේන උපජ්ජත් උප්පත්තිතෝ ආරම්භනාධිග්ගහිත උප්පන්නං කි උච්චති. ආරම්භනාධිග්ගහිත උප්පන්නේ අරමුණ දැකීම ගැනීම නිසා කෙලෙස් උපදිනවා කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව එතන විස්තරයක් කරන්නේ. එතන අපි පොතේ තියෙන එක බලමු. චිත්ත අනිත්‍ය වන්නා වූ වර්ණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණ සද්ධාරම්මණයන් ස්වභාව ධර්ම ස්වභාවයන් යන අරමුණු හය ප්‍රකටව දැක අසා විඳ රස බලා පහස ලැබ දැනගත්තේ නම් ඒ කියන්නේ අර ටිකම තමයි සිංහල කියන්නේ දැනගත්තේ නම් එම ස්නේහීව ලෝභ දේශාදී කෙලෙස් පහළ වීමද වේ පහළ නොවීමද වේ. ඒ කියන්නේ අපිට රූපයක් දැකපු අවස්ථාවේ සබ්දයක් ගන්ධයක් හෝ මනසට සිතිවිල්ලක් ආපු වෙලාවක ඉතින් විදර්ශනා යෝනිසෝ මනසිකාරාදී කරන කෙනෙකුට ඒක පහළ නොවෙන්න පුළුවන්. සමහර කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. පහළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක කෙසේ වෙතත් මෙතන කියන්නේ පහළ වීම හෝ නොවීම වේවා එම සනෙහි කෙලෙස් පහළ වූයේ නම් වනාහි පසුවේ අනුවම දිගටම පහළ වීම ප්‍රකටයි. කෙලෙස් පහළ වුණා නම් ඒක නවත නවත පහළ වෙනවා කියන එක පිළිබඳ ගැටලුවක් නෑ. නමුත් යෝනිසෝ මනසිකාරය ආදිය නිසා එම කෙනෙහි වනාහි කෙලෙස් පහළ නොවුනට අරමුණු ප්‍රකටව පැහැදිලිව සලකුණු කරගත් තැනස්සාහට පසු අවස්ථාවේදී නැවත සිතන විට ඒ හා සමාන අරමුණක් හමුවීම සිදුවන විට විරුද්ධ පාක්ෂික අරමුණක් හමුව විටත් අනුන් විසින් සිහිපත් කරන විට යනාදී හේතු එළඹ විට තදින් ලකුණු කරගත් එම අරමුණ හා සම්බන්ධ වීමෙන් කෙලෙස් පහළ වීම ඒකාන්තයි. මක්නිසාද ඒ මක්නිසා එසේ පහළවන්නේදීත් අරමුණේ තදින් ලකුණු කරගත් බැවින් එම නිසා අරමුණ පැහැදිලිව ප්‍රකටව සලකුණු ගැනීම නිසා පහළ වීමේ සූදානම ඇති එම කෙලෙස් වර්ගය ආරම්භන අධිග්‍රහිත උප්පන්නයයි කියන්නේ ලැබෙන්නේ. අපිට ආයතන හයක යම් අරමුණක් හම්බුනම් පස්සේ ඒ අරමුණේදී කෙනෙකුට කෙලෙස් පහළ වීම හෝ වේවා කෙනෙකුට ඒ අරමුණේ යෝනිසෝමනසිකාරය කර කෙලෙස් ආවන් පස්සේ හෝ කෙලෙස් ඉන්දිස්තරලා කෙලෙස් ඉන්දිස්තරලා එයා යෝනිසෝමනසිකාරය කරත් නමුත් එයා ඒකේ නිරෝධය දැක්කේ නැත්තම් ඒ කියන්නේ ඒක දැඩිව ගත්තා නම් ඒ අරමුණ ඒ දැඩිව ගත්තා නම් ඒ දැඩිව ගැනීම හේතුවෙන් පසු කාලයකදී ඒ අරමුණ පිළිබඳව කෙනෙක් කතා කිරීමෙන් හෝ ඒ අරමුණ ගැටීමෙන් හෝ තව කෙනෙක් සිහි කිරීමෙන් හෝ අර දැඩිවගත් නිසා පසුව කෙලෙස් ඉපදිලා එන්න පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ ආරම්භන අධිග්‍රහිත උප්පන්නය කියලා. අපි අරමුණු දැඩිව ගැනීම කියන එක නිසා කෙලෙස් උපදිග්‍රමයක් කියනවා. මෙහිලා ආරම්භනස්ස අධිග්‍රහිතා ඒව ආරම්භණය දැඩිකොට ගැනීම නම් යන හේතුව දක්වන කතාව විශේෂයෙන් අවධානයට ලක් කර යුතුයි. අරමුණ දැඩිව ප්‍රකටව හඳුනාගත් නිසා එම අරමුණ හා බැඳී පසු කාලයේ කෙලෙස් පහළ වේ. එසේ නොවේ නම් කෙලෙස් පහළ නොවේ යයි යන මේ අදහස. ඉතින් කෙනෙක් එහෙම ගත්තේ නැත්නම් අරමුණ දැඩිව ඒ විදිහට කෙලෙස් පහළ වෙන්න විදිහක් නැහැ.
මාර්ග ඥානයෙන් කෙලෙස් ඉතිරි නැතුව දුරු කළ ආර්යයන් වහන්සේට ආරම්භනානුසේ කෙලෙස් දුරු වීම ගැන සැකයක් නැත්තේ. එතකොට ඒ ආර්යයන් වහන්සේලාට මේ ආරම්භනානුසේ පිළිබඳව කෙලෙස් සුපදීන්නේ නැහැ. විපස්සනා මාර්ගයෙන් කෙලෙස් දුරු කරන්නේද ద్వාර 6 ප්‍රකටව පැනෙන අවස්ථාවේ يعني دوار هاي ركعتها يعني අපිට හොඳට ඒවා අත්දකින්න පුළුවන් අරමුණු අල්ලා ගන්න පුළුවන් අවස්ථා රූප දෙකේම සද්ද හිම ආදී අරමුණු අනිත්‍ය වේවා දුක් වේවා වශයෙන් නැවැත්විය නොහැකි අනාත්ම ස්වභාවය වේවා මෙනෙහි කොට භාවනාවෙන් දැක දැනගන්නා පුද්ගලයාටද එම මෙනෙහි කොට දැනගත් අවස්ථාවේදීද නැවත කල්පනා කරන පසු අවස්ථාවේදී එම මෙනෙහි කොට දැනගන්නා අරමුණ නිත්‍ය සුඛ ආත්මයේ සලකා ගන්නා බැඳී ගන්නා කෙලෙස් පහළ විය නොහැකි. අර මාර්ග ඥාන වලින් ආර්යයන් වහන්සේලා එවත්පත් වෙලා ඉන්නායකකින් ඒක ගැන අනිවාර්යෙන් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ වගේම විපස්සනා මාර්ගවලින් යම් කිසි කෙනෙක් පරමාර්ථ ධර්මයන් දැක දැක ඒ වගේ අත්පනා පිටම මේ ඇතිවීම නැතිවීම දැක දැක එයා නිත්‍යයි සුඛයි ආත්ම වශයෙන් ගන්නේ නැතුව අනිත්‍යයි දුකයි වශයෙන්ම අරමුණු ගැන බල බලා ඉන්න කෙනාටත් ඒ නිසා පසු කාලයේදී එයාට අර විදිහටම ඒ අරමුණ ආවට කෙලෙස් උපදින්නේ නැහැ. පහළ වීම අවසර නොලැබෙන මෙලෙස කෙලෙස් සඳහා අවසර නොලබන බැවින් මෙනෙහි කොට දැනගන්නා තාක් අරමුණු විසෙහි කෙලෙස් තැන්පත් නොවේ. එතකොට ඒ අපි මෙනෙහි කර කර යම් අරමුණු බලනවා නම් ඒ දේවල් වල කෙලෙස් තැන්පත් වෙන්නේ නැහැ. මේ අනුසය තැන්පත් වීම වෙන්නේ නැහැ. ඉතින් මේ මෙනෙහි කිරීම යෝනිසෝ මානසිකාරය අත්හරින හැම මොහොතකම අපි පුරුද්දටම හැම වෙලාවෙම අරමුණු නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නවා. අන්නේ නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්න හැම මොහොතකම ඒ හා බැඳිලා අනුසය තැන්පත් වීම වෙනවා. ඒ පසුව මේ ඒ අරමුණේ අපිට ශෝක පරිදේව දුක් දුන්නත් උපදින්න පුළුවන් කියන එක. ආරම්භන අධිග්‍රහිත උප්පන්න නම් වූ ආරම්භනානුසය දුරු වේයයිද ආරම්භන අනුසය දුරු වී නම් එම අනුසය ඇතිවිත පහළවන්නා වූ පරිඋත්ථාන විලිතිකම කෙලෙස් සහිත කුසල කර්ම අකුසල කර්ම සහිත විපාක කර්මයන්ගේද සාකල්යෙන් දුරු වේ. සහමුලින්ම දුරු වේ කියන එකේ සත්වාකාරයෙන් දැක දැනගන්නා විපස්සනාව නිසා වරදවා දැක දැනගන්නා කෙලෙස් කර්ම විපාක පහළ වී නැති බව දුරු වීම විපස්සනා මගින් දුරු වීම නම් වේ. පහත දැක්වීමේ අනුපීතාවයි කියලා මේ එතන කියන්නේ මේ කෙනෙක් මෙන්න මේ විදිහට භාවනා කරනකොට එයාට ආයතන 6 හරහා දැකපු අහපු දැනගත්තු දේවල් හෝ වේවා ඒ භාවනා කරන මොහොතේ තමන් ආයතන 6ට ඔස්සේ තමන්ගේ සිහියට උපදින හැම අරමුණක්ම අල්ලාගෙන ඒ අරමුණවල යථා ස්වභාවය දැක දැක ඒවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර බලන කෙනාට ඒ නිසා ඒ අරමුණු ඔස්සේ පහළ වීමට පුළුවන්කම තියෙන සියලු අකුසල කෙලෙස් කර්මද කුසල අකුසල කර්මයෝද නැවත ප්‍රතිසන්දි ගෙනදෙන යම් කර්මයක් තියෙනවා. මේ සියලු කර්මද විපාක කියලා කියන්නේ ඒකයි. කෙලෙස් කර්ම විපාක. විපාක කියනකොට දැන් මේ විපාකේ නෙවෙයි අනාගතයේ පහළ වෙන්න පුළුවන් විපාකෙද නැසලදා. මේ කර්ම ක්ෂය කරනවා කියලා කියන්නේ ඒකයි. කෙනෙක් කොයි තරම් කර්ම කරත් එයාගේ අවිද්‍යාව නිසාමයි ඉන්න වෙන්නේ. ඉතින් නමුත් පසු කාලයක එයා හොඳට ධර්මයේ ඉගෙනගෙන මේ විදිහට මේ මාර්ග මේ විපස්සනා ඥාන දියුණු කරගත්තොත් එයාගේ අර සියලු කර්ම ක්ෂය වෙලා කර්ම ක්ෂය වෙලා. ඉතින් ඒකේ
පොත්වල සඳහන් වෙන්නේ ආනන්තාරිය පාප කර්ම හැර ඊට මෙහා සියලු දේ ගෙවලා දාන්න පුළුවන් මේ භවනාව තුළ. ඉතින් ඒ නිසා අපිට මේ යම් කිසි කෙනෙක් මේ විපස්සනාව හොඳින් දියුණු කර ගන්නවා නම් එයාගේ ප්‍රතිසන්දිය ගැන එයාටම විශ්වාසය තියාගන්න පුළුවන් කෙනෙක්. මොකද එයාට අරමුණු ගැන ප්‍රකටයි. මේ මේ උපදින අරමුණේ එයාට කෙලෙස් උපදින් නැතුව ඒවා අරමුණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලීමේ හැකියාව එයාට තියෙනවා. ඉතින් එහෙම හැකියාව Tamanta තියෙනවා කියන්නේ මරණාසන්න මොහොතේ එයාට ඒ හැකියාව එනවා. ඉතින් මේ නිසා එයාට මාර්ගඵලයක් නොලැබුවත් එයාගේ අනිවාර්යෙන් ඊළඟ ජීවිතයේ සුගතියේ උපදිනවා කියන එකට යම් ආකාරයේ සාක්ෂියක් තියෙනවා. ඉතින් ඒකට අටකතා මහ ටීකා විවරණයකින් ඒකම තමයි මේ සඳහන් කරන්නේ. අනිත්‍යානුපස්සනා තාව තදංගප්පහාන වශයෙන් අනිත්‍යානුපස්සනාව තාව තදංගප්පහාන වශයෙන් නිත්‍ය සංඥාන් පරිහති. එතකොට මේ නිත්‍ය සංඥාව තමයි මේ අනිත්‍යානුපස්සනාවෙන් තදංගප්පහානින් දුරු කරන්නේ. පරිච්ඡජන් තීච තතා අප්පවත්තිය. ඒක දුරු කරනවා කියලා කියන්නේ නොපවත්න ආකාරය නැවත නොපවතින ආකාරයෙන් දුරු කරනවා. ඒ නිච්ඡන්ති ගහන වශයෙන් කිලේස. ඒ විතරක් නෙවෙයි අර නිත්‍ය වශයෙන් ගත්තු කෙලේශයෝද තම් මූලක. ඒ නිසාට ගත්තු කෙලෙස් මුල් ලෝභ දේශ මොහ මුල්ද අபிසංකාර. කියන්නේ අபிසංකාර කියන්නේ කර්ම වශයෙන් රැස්වෙච්ච දේවල්ද තදුබය මූලක. ඒ අபிසංකාරයන් හෝ කෙලෙස් වල තියෙන සියලු ලෝභ දේශ මොහ සියලු කෙලෙස් මුල්ද විපාක ඛණ්ඩ. ඒ වගේම මතු අනාගතයේදී පහළ වෙන්න පුළුවන් විපාක ස්කන්ධයෝද තේ සබ්දේපි අපවත්ති කරන වශයෙන් පරිච්ඡේද. සියලු දේ නොහට ගන්නා ආකාරයෙන් දුරු කරලා දානවා මේ අනිත්‍යානුපස්සනාව. තථා දුක්ඛානුපස්සනාදයෝ. ඒ වගේම තමයි දුක්ඛානුපස්සනාවත් අනාත්මානුපස්සනාව කියන එකත් මේ විදිහටම දැනගන්න. තේනාහං විපස්සනා තදංග වශයෙන් සද්දින් ඛණ්ඩාවි සංඛාරහි කිලේසා පරිච්ඡජති. එතන කියලා තියෙන්නේ මේ තදංග ප්‍රහාණ වශයෙන් මේ අபிසංකාර කර්ම කෙලෙස් දුරු කරනවා කියන්නේ. දැන් ගෙවල දාන දන්න ක්‍රමය දන්නවා කියලා කියන්නේ අර නුවණක් නිතේ. එතකොට ඒ නුවණ කපටිකමක් කරගන්නේ. කපටිකම එකක් නුවණ එකක්. නොදන්නාකම නිසා වෙච්ච කෙලෙස් සියල්ල නැති කරගන්න පුළුවන්. නමුත් එයා නැවත නැවත කරනකොට අර නුවණ නැති වෙලා යනවා. එතකොට එයාට ඒකයි මතු කරගන්න බෑ. ඒ කියන්නේ නුවණ ඇති කරගන්නේ සුළුපටු වෙනසක් වෙලා නෙවෙයි. මේ ඊට ආපහු එයා කෙලෙස් ඇති කරගත්තොත් අර නුවණ ආයේ නැති වෙනවා. සමහර අය ඉතින් එහෙමත් වෙනවා. ඒක දැන් එහෙම ඒ විදිහට විපස්සනා කරලා මේ කෙලෙස් දුරු කරලා සමහර විට එයාට ධනෙකින් ආපු බලගතු කෙලෙසයක් නිසා ඒකට යට වෙනවා. යට වෙලා ඉතින් ඒක සම්පූර්ණ සමහරට විනාශ වෙලා සමහරට භික්ෂුවන් නම් ඉහිගෙටත් ගිහිල්ලා පස්සේ යාට තේරෙනවා මම කරගත්ත මේ විනාශයක් මෙහෙම උනේ. නමුත් මේකත් මත දැන් මේ ස්වභාවයත් මත අයින් කරගන්න පුළුවන් කියලා ආපහු වෙනවා. ඇවිල්ලා අය උත්සාහවත් එහෙම කරන අය ඉන්නවා. ඒක එයා නොදන්නාකම නිසා වෙන එක. එහෙම නැතුව අරකාර ඒක කපටිකමක් ඒක. එතකොට
تمام بديل العفو. එතකොට මේ පළවෙනි පිටුවෙත් ඒකම වගේ තමයි කියන්නේ අන්තිම පිටුවෙත් එතකොට මේ අපි තුළ කර්ම සකස් වෙන්නේ හැම වෙලාවෙම අරමුණ නිත්‍ය වශයෙන් ගන්න නිසා ආත්ම වශයෙන් ගන්න නිසා. එතකොට ඒ නිත්‍ය වශයෙන් ගත්ත අරමුණු දැන් අපිට භාවනා කරනකොට එළඹ සිටිනවා. අන්නේ එළඹෙන එළෙන මොහොතේදී අපිට නිත්‍යයි කියන එක අපේ ජීවිතේට හම්බුනේ ඉන්නවා තියනවා කියන අදහස. අන්න ඒ විදිහට තමයි අපිට හම්බෙන්නේ මේ නිත්‍ය කියන අපි මේ පාලි වචනේ කිව්වට අපි කටයුතු කරන්නේ ඉන්නවා මම ඉන්නවා අහවල් අපේ අය කට්ටිය ඥාති හිතයිසින් ඉන්නවා ඒ වගේම මං ඇසුරු කරන මං ළඟ මගේ කියාගත්තු දේවල් තියෙනවා කියන අදහස තමයි මෙතන මේ නිත්‍යයි කියලා කියන්නේ. අන්නේ අදහස මත තමයි අපිට කර්ම සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය කර්ම බවට පරිවර්තනයේ වෙච්චා තමයි අපි භාවනා කරනකොට එන්නේ. මතු වෙවි එන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුගේ කරලා තියෙන කර්ම වැඩි නම් එයාට හිත දැම්පත් කරගන්න අමාරු වෙනවා. එතකොට ඒ කර්ම ගෙවෙනකන් එයාට ඒව ඔස්සේ කටයුතු කර කර අර නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගත්තු උපාදාන කෙලෙස් ඒ අරමුණේ තැන්පත් වෙලා තියෙනවා. ආරම්භනේ අරමුණේ තැන්පත් වෙලා තියෙන ඒ අරමුණ අල්ලගෙන හොඳට ඒව විපස්සනා කර කර අරමුණ සුද්ධ කරනවා. මොකද මේ අරමුණේ තැන්පත් වෙනවා කියන්නේ අරමුණේ අපි තුළ අයෝනිසෝමනසිකාරයේ යෙදিলা තියෙන්නේ. එයි මේ ඉතින් ඒ නිසා ඒ භවනාව කියන්නේ මේ සුළුපටු ලාභයක් නෙවෙයි ඒකයි. ඒ නිසා මේ කවුරුත් හැමෝම ඒ දවස හැමදාම භවනා කරනකොට ඒ දවස පුරා තමන් තුළ උපාදාන ආශ්‍රව ඇති වුණා නම් ඒවා සිහි වෙලා මතු වෙලා එනවා. ඉතින් අන්න ඒවා අපි හොඳට ඒ අරමුණු අල්ලගෙන ඒවායේ අරමුණු වල ඇතිවෙච්ච අයෝනිසෝ මනසිකාරය ඒ කෙලෙසේ හොඳට අල්ලගෙන කෙලෙසයක් බව දැකලා ඒකේ ආදීනව බලලා අපි තින්දි දහස් කරනවා. එතකොට හිත පිරිසුදු වෙනවා. මතු වෙලා එන්නේ. ඉතින් එතකොට මේකේ මේ දුරු කරන්නේ අනිත් පැත්තෙන් අපි කියන විපල්ලාස කියලා. නිත්‍යයි වශයෙන් ආත්ම වශයෙන් සැප වශයෙන් සුභ වශයෙන් දතු විපල්ලාස විපරිත අදහස් ටික. ඒ විපරිත අදහස් ටික තමයි දුරු කරන්නේ. එතකොට මේ විපල්ලාස කිව්වත් ඕග යෝග ගන්ත නීවරණ කියලා ඒ කිව්වත් ඔක්කොම එක සමානයි මේ කෙලෙස්. මේ නිසා මේ අනිත්‍යානුපස්සනාවෙන් නිත්‍යයි කියලා දතු විපල්ලාසයේ දුරු කරනවා. ඉතින් යමෙක් ඒක නිත්‍යයි කියලා ගත්තේ නැත්නම් ඒ අනිත්‍ය අරමුණේ එයා කවදාවත් ඒක හටගෙන නිරුද්ධ වෙනවා දැක්කොත් ඒක සැප වශයෙන් ගන්නෙ නෑ. ඒ වගේ මේක යා මේක මගේ මේ මම කියලා මට ඕනෑ විදිහට තියාගන්න පුළුවන් ආත්ම සංකල්ප ඇති කරගන්නෙත් නෑ. ඒ කියන්නේ Tamanට මේව හොඳට නුවණට ගෝචර වෙන්න ඕනේ. නුවණට වැටෙන්න ඕනේ. මේ මෙහෙම දැක්කොත් මේ දේවල් හිතින් නෑ නේද? මේ අරමුණ මේ විදිහට දැක්කොත් මේ දේවල් මන් තුළ ගොඩනැගෙනවා නේද කියලා දැක මෙයාට කෙලෙස් සුරු කරන්න පුළුවන්. නුවණින් දැක ප්‍රායෝගික. එතකොට යා මේ සද්ධාවෙන් නිකන් අර අරගෙන කියවනව නෙවෙයි. තමන් තේරෙනවා. ඉස්සරෝම තමන්ට තේරෙනවා අවිද්‍යාව කියන්නේ. මෝඩකම කියන්නේ මෙන්න මේකයි කියලා අපිට හොඳට තේරෙන්න ඕනේ. මේ මෝඩකම කියන එක දුරු කළ හැකි එකක්. ඒක මගේ මනසේ තියෙන එකක් නෙවෙයි. බාහිර පුද්ගලයන් තුල හෝ දේවල් තුල තියෙනව නෙවෙයි. ඒ නිසා මේ දුක ආවේ මට මේ ඇතිවෙච්ච අයෝනිසෝ මනසිකාරය නිසායි කියලා හොඳට මේ මෝඩකම තේරුම් අරගෙන ඒ මෝඩකම ඇති වුනේ මෙන්න මේ විදිහට මේ අනිත්‍ය වෙලා යන අරමුණ මිත්‍ය වශයෙන් දැක්කානි කියලා හොඳට ඒවා තේරුම් අරගෙන බලනකොට තමන්ටම දේනවා. ඉතින් මේවා සම්දිට්ඨිකයි අකාලිකයි කියන්නේ ධර්මයේ ගුණ අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ටික ටික වඩනකොට තමයි දුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා චිත්ත කියලා විසුණු නාමයක්. උන්වහන්සේ
භික්ෂුන් වහන්සේලාට දවසක් ගිහිල්ලා මතක් කරනවා ස්වාමීන් මට ඉන්න භාවනා කරගන්නත් බෑ එපා වෙලා තියෙන්නේ කයත් දුරුබර වැඩි නිකන් මේ කයත් දරත වෙලා තියෙන්නේ මට පිටාවෝ වැටෙන්නෙත් නෑ භාවනා ප්‍රකට වෙන්නෙත් නෑ තීන මිද්දේව මගේ හිත වහගෙන හිත විසිරලා තියෙන්නේ කියන සාසනේ අබිරතිය අනබිර අබිරතිය ඇති වෙලා අයින් ඒවා එපා වෙලා ඉතින් මේක බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මතක් කරාන් ස්වාමීන් වහන්සේ චිත්ත කියන භික්ෂුව මෙන්න මේ විදිහට අපි අතින් මේ මතක් කරා ඉතින් භික්ෂුන් වහන්සේ නමක් එතන ඉන්න කතා කරලා භාගතුන් වහන්සේ අමතනවා කියලා මේ චිත්ත භික්ෂුවට එන්න කිව්වා ආවන් පස්සේ ඒ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ භික්ෂුන් වහන්සේලාට ඔබ මේ විදිහට කිව්වා කියන්නේ ඇත්තද ඔව් ස්වාමීන් වහන්සේ මම කියපු ඇත්ත ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත යම් කිසි රූපයක් ඒ රූපේ කෙරෙහි ඇල්ම තියෙනවනම් ආශාව තියෙනවනම් බැඳීම තියෙනවනම් කැමැත්ත තියෙනවනම් ඒ රූපය විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට ශෝක පරිදේ දුක් දුන්නත් උපදිනවද නැද්ද උපදිනවා ස්වාමීන් වහන්සේ යම් වේදනාවක් කෙරෙහි තමන්ගේ නොපා වූ රාග නොපා වූ ප්‍රේම නොපා වූ පරිදාසය කැමැත්ත ආශාව අපි එක එක රූප දකින්න ආසයි සද්ධාන්ද ආසයි අපි ධර්මිනු බුරන්ද ආසයි මේ විදිහට මේ ඒ වේදනාවන් කෙරෙහි යම් කිසි කෙනෙක ආශාව ප්‍රේමය බැඳීම තියෙනවනම් ඒක වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට ශෝක පරිදේව දුක් දුන්නත් උපදිනවා ඔව් තමන් හඳුනන දේවල් පිළිබඳවත් තමන් මේ මේ ආකාරයෙන් හඳුනනවා ඒ අතරේ ඡන්දය ආශාව ප්‍රේමය තියෙනවා තමන් කල්පනා කරන දේවල් චේතනාවයෙන් ගන්න දේවල් තමන් හිතන දේවල් පිළිබඳවත් කැමැත්ත ආශාව ප්‍රහීන වෙලා නැත්තම් ඡන්දය බැඳීම තියෙනවා ඒ තමන්ගේ හිත වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට ශෝක පරිදේව දුක් දුන්නත් උපදිනවද නැද්ද කිත්තර එහෙමයි ස්වාමී උපදින යම් කිසි රූපේ කෙරෙහි රාගය ප්‍රහීන වුණු ආසාව තණ්හාව ප්‍රහීන වුණු ඒ රූපේ විපරණාම වුණාට ශෝක පරිදේව උපදින්නේ නැහැ වේදනාව සංඥාව සංකාරී විඥාන දක් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිම් මඤ්ඤති චිත්ත රූපං නිච්ඡං වා නිච්ඡං වා ඔබ හිතන්නේ මොකද්ද රූපේ නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද අනිත්‍ය එකක් යම්පන අනිත්‍යම් දුක්ඛං වා සුඛං වා දුක්ඛං බන්ති යම්පන අනිත්‍යම් දුක්ඛං විපරිණාම නම් කල්ලාන්විතං සමුනුපස්සිතං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මෙයස්සති යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙනවා ඒක මම හෝ මගේ කියලා ආසාවෙන් තණ්හාවෙන් ගන්න සුදුසුද ඒකේති වේදනා ඒකේති සංඥා යම් කිංචි යංකින්චි සංකාරං යංකින්චි විඥානං මේ විදිහට මේ හැම එකක්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් කෙනෙක් දකිනවනම් එයා තම එහෙම දේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා නෑ ස්වාමීන් කියලා කියනවා දැන් එතන ඊට පස්සේ කියනවා තස්මා තීය තිස්ස යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නාන අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා සීනං වා පණීතං වා යන් දුරේ සම්තිකේ වා සබ්බං රූපං මේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්තාති ඒවෝ මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තං මහණෙනි ඒ නිසා සික්ක බිස්සුවට කියනවා ඒ නිසා යම් තාක් ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත හීන ප්‍රනීත දුර ළඟ ඕලාරික සුකුම යම් රූපයක් තියෙනවා හැම රූපයක්ම මම හෝ මගේ මගේ ආත්මේ නෙවෙයි හැටියට බලන්න ඒ තියෙන රූපේ ඇත්ත ස්වභාවය යථා ස්වභාවයම දකින්න ඒ විදිහට දකින්නකොට රූපස්මින් නිබ්බිද්දති ආන රූපේ කලකිරෙන රූපේ යථා ස්වභාවයෙන් දකින්නකොට රූපස්මින් නිබ්බිද්දති නිබ්බින්දං විරජ්ජති එතකොට කලකිරීම නිසා රූපේ නොඇලෙනවා විරාගාවෙන් මිච්ඡති එතකොට යාට රූපෙන් මිදෙන්න පුළුවන් ඒ විදිහට වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ තියෙන මේ අන්ද පහ ගැනම ওই විදිහට හිත ගත්තත් අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ මොන ආකාරයේ සිතුවිල්ලක් ආවත් ඒවා ඒ සිතුවිල්ලේ
මම හෝ මගේ මගේ ආත්ම වශයෙන් ගන්න එපා. ඒකේ ඒ හිතේ යථා ස්වභාවය දකින්න. දැන් එතනත් මේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා ක්‍රමයේ අනිත්‍යානුපස්සනාව මේ පෙන්වන්නේ නේද? එතන අනත්ත්‍ය අනාත්මය එතන අර අපි කියපු ආකාරයේ දැක්වෙන්නේ අනිත්‍ය පෙන්නලා දුක පෙන්නලා අනාත්මය පෙන්වනවා. යංකින්ති රූපං නිත්‍යං වා අනිත්‍යං වා කියලා පෙන්වනවා. මහණෙනි මේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියනවා. යමක් අනිත්‍යයි නම් සැපයිද දුකයිද? දුකයි කියනවා. යම්පන අනිත්‍යං දුක්ඛං කල්ලන්ත යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක ආත්ම වශයෙන් ගන්න සුදුසුද කියලා මේ අනිත්‍ය දුක අනුසාරයෙන් අනාත්මය පෙන්වනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ගොඩාක් සූත්‍රවල මේ අනාත්මය පෙන්වන්නේ මේ අනිත්‍ය දුක අනුසාර. මොකද මේ අනාත්මය අල්ලගන්න අමාරුයි. එහෙනම් ඒ විදිහට මෙතන රූපය මම හෝ මගේ මගේ ආත්ම වශයෙන් ගන්න නැතුව මේ රූපේ යථා ස්වභාවය දකිත්. ඒ වේදනා සංඥා සංකාරයන්ගේ යථා ස්වභාවය දැක්කොත් අනිවාර්යයෙන් මේ රූපේ කලකිරෙන වේදනාවේ කලකිරෙන මේ චිත්ත බිස්සෝ ඒ අවවාදේ අහලා එයා සමීව හුදකලා වෙලා අරියත්වයට පත් වෙනවා. ඉතින් ඒ වගේ මේ හැම කර්මස්ථානෙකින් තවත් වේ සංයුත්නිකායේ ඛණ්ඩ සංයුත්තේ හැම සූත්‍රයක් ගත්තාම ඉතින් මේ පින්නන්නෙම මේ නාම රූප ධර්මයන් කෙරෙහි ඇත්ත ඇති හැටි දකලා ඊට පස්සේ ඒවා සම්මර්ථන ඥාන වශයෙන් ඉස්සරෝම අපිට අත්දකින්න පුළුවන් මේ වර්තමාන රූප ඔස්සේ දැකලා ඊට පස්සේ මනසට ගෝචර වෙන හැම රූපයක්ම අනුමානවකින් අතීතයේ දැකපුවා අනාගතයේ තියෙනවා සුකුම ඕලාරික මේ හැම රූපයක් පිළිබඳව මේ නුවණ මෙහෙව මෙහෙවා බලන්නේ. අන්න එහෙම බලන්න ඒ රූප ධර්මයන් කෙරෙහි දැසගත්තු ආශ්‍රව සංයෝජන ගෙවිලා යනවා. මේ පොලිටික තමයි මේ කෙලෙස් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. එතකොට මේකේ අනිත්‍යානුපස්සනාව කියන එකෙන් නිත්‍ය සංඥාව තමයි ප්‍රධාන වශයෙන් නැති කරලා දාන්නේ. මේ නිත්‍ය සංඥාව දුරු කරාම අනිත්‍යලු දේවලුත් ඒ සමගම නැතිලා නැති වෙලා. ඒකේ තියෙනවද මොනවාරි? එතන කිව්වේ දැන් ඔය හැම එකක් ඔස්සේම අපිට කෙලස් තැන්පත් වෙලා තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න රූප. අතීත රූප කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්චි නැති රූප පිළිබඳව. ඒ රූප පිළිබඳවත් අපිට ඇති බවට අරගෙන කෙලස් දෙන්න පුළුවන් නේද? නිරුද්ධ වෙච්චි රූප, අතීත රූප, අනාගත රූප කියලා කියන්නේ අනාගතයේ උපදින්න තියෙන, පහළ වෙන්න තියෙන රූප. ඒතකොට රූප කියනකොට දැන් අපිට හිතෙන මට්ටම වෙනයි ඈ. මෙතන මේ කියන මට්ටම එකක්. මන රූප කියලා කියන්නේ සැබෑම රූපේ. දැන් අපිට මේ අතීත රූපේ පිළිබඳ කෙලෙස් ඇවිල්ලා තියෙන, ගෙවල් දොරවල් අඹු දුරන් යාන වාහන ඉද කඩන් කියලා ඔහොම. ඉතින් එතකොට එතන තියෙන රූපයක් කියන එක අපි නුවණින් අනුසාරයෙන් ගන්න ඕනේ. ඒ විතර අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියන්නේ මේ දැන් මේ මොහොතේ පහළ වෙන රූප. දැන් අපිට මේ පේන්න තියෙන අවස්ථාව, ඒ වගේම ඇහෙන අවස්ථාව මේ මොහොතේ වර්තමාන රූප. ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ තමායයි සලකා ගන්න ආධ්‍යාත්මික సంతානේ තියෙන මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ආදී මේ රූප ටික ආධ්‍යාත්මික රූප. එතකොට මෙතන තියෙන කෙස්, ලොම්, නිය, දත්, හම්මත්, නාරාදී මේ රූප කොටස් ටික ආධ්‍යාත්මික රූප. බාහිර රූප කියලා කියන්නේ මේ බාහිර
පර පුද්ගලයන්ගේ පර సంతානවල හෝ කියන ඒ පුද්ගලයන් හෝ වේවා බාහිර දේවල් හෝ වේවා මේ සියල්ල බාහිර රූප කියලා ගන්න. එතකොට අජ්ජත්තන්වා බහිද්දාවා ඕලාරි ඕලාරිකන්වා සුකුමන්වා ඕලාරික රූප කියලා කියන්නේ රළු ගොරෝසු රූප. يعني ඕලාරික භාවය කියලා කියන එක අපිට ඒක විවිධ ප්‍රදේශ වලින් එක එක ආකාරයෙන් ඕලාරික වෙනවා. දැන් අපි මේ සාමාන්‍ය තිරිසංගත සත්තුන්ගේ රූප වලට වඩා මනුස්සංගයේ රූප සුකුමයි. තිරිසංගත සත්තුන්ගේ රූප මේ ඕලාරික. ඒ තිරිසංගත සත්තුන්ගේ රූප වලට වඩා තව නිරේයින සත්තුන්ගේ සුකුම ඕලාරිකයි. මෙයා සුකුමයි කියලා කියන. එතකොට මනුස්සයන්ට වඩා දෙවියන්ගේ රූප සුකුමයි. ඒ විදිහට සුකුම ඕලාරික බව වෙනස් වෙනවා. ඊළඟට සමහර කුසල සිතින් උපද්දවන රූප සුකුමයි. අකුසල සිතින් උපද්දවන රූප ඕලාරික කියලා ඒ විදිහට මේ සුකුම ඕලාරික භාවයක් ගන්න. ඉතින් සාමාන්‍ය පොදුවේ කියනවනම් මේ රළු ගොරෝසු රූප ඕලාරික රූප සියුම් වශයෙන් සැලකෙන දේවල් සුකුම රූප කියලා අපිට සැලකන්න පුළුවන්. සාමාන්‍ය අපි මේ ශරීරය ගැන ගත්තොත් මෙතන සුකුම රූප කියලා කියන්නේ ඕලාරික රූප කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වල ඕලාරික රූප. ඊට පස්සේ එතන තියෙන ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඊට පස්සේ ඉන්ද්‍රිය රූප ටික ආකාශ රූප ආහාර රූප ආදී මේ ඉතුරු රූප සියල්ලම සුකුම රූප කියලා. ඒ විදිහට මේ ඕලාරිකංවා සුකුමංවා මේ කුමන රූපයක් කෙරේ හෝ තමන්ගේ ඇහැ කෙරේ ඕලාරික රූපයක් කෙරේ ඕලාරික රූපයකේ දැන් තමන්ට නිත්‍ය බව වෙනවා. තමන්ගේ ඇහැ තියෙනවා කියන අදහස එනවා. කන තියෙනවා කියන අදහස. මේකත් දැන් තමන් බලනවා. මේ ඇහැ කියන එක දිගට තියෙන එකක් නෙවෙයි. හැම මොහොතේම මේ කර්මපත්යෙන් නිරන්තරයෙන් ඉපදෙමින් බිඳෙමින් පවතින දෙයක්. ඒ විදිහට ඒ රූප කෙරෙහි බලන ඊළඟ මොනවද? සීනංවා පණීතංවා. සීන රූප පණීත රූප කියන එකත් අර වගේම සමාන ඕලාරික රූපනවා. සීන රූප කියලා කියන්නේ අකුසලයන්ගෙන් උපදින රූප හීන රූප කියන. කුසලයන්ගෙන් උපදින රූප ප්‍රණීත රූප කියලා කියන්නේ කුසල් සිත් වලින් උපදින. ඒ වගේම කාමාවචර කුසල් සිත් වලින් උපදින රූප සීනයි. රූපාවචර කුසල් වලින් උපදින රූප ප්‍රණීතයි. ඊට පස්සේ තවත් රූපාවචර කුසල් සිත් වලින් ප්‍රණීත සීනයි. අරූපාවචර ඒවා රූප ගන්න බෑ නේ. එතකොට ඒ විදිහට බෙදෙනවා. ඊට පස්සේ දුර ළඟ රූප දුර රූප ළඟ රූප. ඒ දුර රූප ළඟ රූප කියන්නේ ඒ විදිහටම ඒ වගේම කොටසක්. කුසලයේ දුරයි. කුසලයෙන් අකුසලයේ දුරයි කියලා කියනවා. එතකොට දුර රූප කියලා කියන්නේ ඒ විදිහට අකුසල් වලින් උපදින රූප දුර රූප කියනවා. කුසල් සිත් වලින් රූප කියන්නේ ළඟ රූප කියනවා. ඒ වගේම මේ අපිට සාමාන්‍ය ඕලාරික දේවල් ඕලාරික රූප තියෙනවා. ඒවා අපිට කියන්න පුළුවන් ළඟ රූප කියලා. දුර රූප කියලා කියන්න පුළුවන් සුකුම රූප. ඒ වගේ අර බෙදීමට සමානම රූප කොටස් ටිකක් තමයි යන්නේ. අය මොනවද? ඉතරයි නේ. එතකොට සබ්බං රූප. එතකොට සියල්ල අයිති වෙනවා. හැම රූපයක්ම ඒතං මම. ඒකක්වත් මම කියලා ගන්න එපා. ඒසෝ හමස් මේක මගේ කියලා ගන්නත් එපා. මේක මගේ ආත්මය කියලා ගන්නත්. ඉතින් ඔන්න ඔය මං ඔය මම කියන එක මගේ කියන මගේ ආත්මය කියන මේ ධර්මතා තුන තමයි බලගතුම කෙලෙස් තුන. එතන තියෙන තණ්හාව, දිට්ඨිය, මාන්නය කියන ප්‍රපංච තුන තියෙනවා. ඉතින් ඔන්න ඔය ගැනීමම තමයි ඒක විපරිතව ගැනීමක්. මේක මම නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. ඉතින් අන්නේ අදහසට එන්නේ නැති විදිහට රූපේ දිහා බලන්න කියන එකයි මේ කියන්නේ. මම කියන අදහසට ආවොත් මේකේ
සංයෝජන ආශ්‍රව කර්ම සකස් වෙනවා. ඒ නිසා මේ මම කියන අදහසට එන්නේ නැති වෙන්න රූපේ දිහා බලන්න. එතකොට රූපය හටගෙන නිරුද්ධ වෙනවා දැක්කොත්, ප්‍රත්‍යයෙන් හට ගන්නවා දැක්කොත් කවදාවත් ඒකට මම කියන අදහසට එන්නේ නැහැ. මම ඒ නිසා මේ කෙලෙස්ෙට පැවැත්මක් නැති කරන්න කියලා කියන්නේ. ඒ විදිහට හැම රූපයක්ම අපිට බලන්න පුළුවන් මේ සම්මර්ෂණ ඥානේ අන්තිමේට මේ සම්මර්ෂණ ඥානේ නෙවෙයි අනිත්‍යානුපස්සනාවේ අර අපි එදා විස්තරෝම කරපු පත්‍රිකාවේ තියෙනවා කොටසක් ඒකේ තියෙනවා මේ අනිත්‍යානුපස්සනාව සංක්ෂේපයෙන් කියලා. අන්න ඒකේ තියෙනවා දැන් මුලින් අපි මේ විදිහට අනුපස්සනා කරලා අන්වේ ඥානේ වශයෙන් අර විදිහට සිහි වෙන අතීතයේ හෝ අනාගතයේ හෝ වේවා සිහි වෙන අරමුණක් පාසා නිවන තියෙන අතීතයේ දෙයක් සිහි වුණා නම් ඒක නිරුද්ධයි නැවත ඉපදිනව නැහැ. අනාගතේ රූපයක් උපදිනව නම් ඒක නිරුද්ධ වෙනවා. ඒ වර්තමාන රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ගැන සිහිය තබාගෙන නුවණින් ඉන්න. ආශ්‍රවය කියලා කියන්නේ උඩට මතු වෙච්ච අවස්ථාව. අනුසය කියලා කියන්නේ උපාදිතී භංග වශයෙන් මතු වෙලා නැහැ. ඒක సంతානේ සංපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ හැම වෙලාවෙම මතු අනාගතේ කාරණාලාභයෙන් උපදින්න පුළුවන් හැකි බවටයි අනුසය කියන්නේ. ආශ්‍රවය කියලා කියන්නේ ඒක නෙවෙයි. ඒ අනුසය මගින් උපද්දවලා ඒක නැවත නැවත පුරුදු කරලා තියෙන පුරුවට පුරුද්දට තමයි ආශ්‍රවේ කියන්නේ. ඔව් ඔව්. මුලින් ගෙවන්නේ අපි මේ ආශ්‍රව සංයෝජන කියන එකම තමයි ගෙවන්නේ. මෙහෙම ගෙවන්න මේ අනුසයට මතු වෙන්න ඉඩ අවකාශ නැති වෙනවා. එහෙම වුණාම ඒක දිගට කරගෙන යනකොට මාර්ග ඥානයේදී අනුසය නැතිලා යනවා.